හොඳයි පුතේ අද අපි පේපර් එකක් කරන්නේ නේද? දෙක පාත්‍රය අපි කලින් දවසක කරා. අද අපි කරන්නේ එක පාත්‍රය නේද? එක පාත්‍රය කරන්නේ. එතකොට එක පාත්‍රය පේපර් අපි කීපයක් කරලා තියෙන. දැන් ඔයාලා ක්‍රම ටිකක් දන්නවා. ඒක නිසා අපිට ටිකක් වේගෙන් කරගෙන යන්න පුළුවන්. ඒ අපි ගොඩාක් හෙමින්නේ කරේ ටිකක් අපි වේගෙන් කරගෙන යන්න පුළුවන්. ඊට වඩා අද පේපර් එක ටිකක් ලේසි නේද? හොඳයි, එහෙනම් පේපර් එක අපිට අරගෙන ඔයාලා උත්තර ලියන්න ඇති විනාඩි 45ක් ඇතුළත නේද? පැයක් තමයි මම දාලා ඇත්තේ, පැයක්නේ දාලා ඇත්තේ. හරි, එහෙනම් අපි පේපර් එක අරන් පටන් ගනිමු. මුලින්ම අඩු කොටස තෝරන්න තියෙන්නේ නේද? අඩු කොටස තෝරන්න තියෙන්නේ, අඩු කොටසට ගැළපෙන පිළිතුර නිවැරදිව තෝරන්න තියෙන්නේ. හොඳයි, එහෙනම් අපි මම ඔයාලට පේපර් එක පෙන්නන්නම්. හොඳයි, මෙන්න මේ වගේ අඩු කොටස. හරි, බල්ලෙක් ඉන්නේ. දැන් මෙතන මම කියන්න ඕන ලේසි විද්‍යාවක්. මේකේ හොඳම දේ තමයි බල්ලගේ කරේ තියෙන අර බෝ එකයි පටියයි දිහා බලන්න. බෝ එකයි පටියයි දිහා බැලුවට පස්සේ ඔයාලට තේනවා තුන්වෙනි පිළිතුර කොහොමත් ගන්න බෑනේ. ඇයි? අර බෝ එක සම්පූර්ණයෙන්ම මෙතන පේනවනේ. නෑනේ, බෝ එකේ මෙතන පොඩි කොටසක් විතරයි අඩු නේද? චූටි කොටසක් විතරයි අඩු. දැන් මෙතන ඒ ලණුව දිහා බලන්න. මේ බල්ලන් කරේ තියෙන මේ පටිය දිහා බැලුවොත් පටියේ කොටසක් නේද තමයි පේන. නැත්නම් සම්පූර්ණයෙන්ම පටිය තියෙන විදියක් නැහැ. එහෙනම් අපිට තුන්වෙනි උත්තරේ ගන්න බෑ මේ බෝ එක නිසා. පළවෙනි උත්තරේ ගන්නත් බෑ පටිය නිසා නේද? මොකද මේකේ පටිය සම්පූර්ණයෙන්ම පේනවනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් නිවැරදි උත්තරේ මොකද්ද? දෙවැනි පිළිතුර. දෙවැනි පිළිතුර හොඳයි කියලා හිතනවා අනිත් දෙකට වඩා නේද? හරි, ඊළඟට අපි බලමු මේ අයන් එකේ බැලුවොත් පුතේ, අයන් එකේ මේ අර කළු පාට, අර මේ අඩු වැඩි කරන කළු පාට මේ කොටස තියෙනවනේ. අන්නේ කළු පාට කොටස දිහා බලන්න කොහොමද? ඒ කළු පාට කොටස දිහා බලන්න. රයිට්. එහෙම බැලුවාම ඔයාලට තේරෙනවා ඒකේ අර සම්පූර්ණ කොටසනේ. කළු පාට කොටස බලන්න. කළු පාට රවුමක් වගේ තියෙන්නේ. ඒ රවුම බැලුවොත් ඔයාලට මේ 2යි 3යි ගන්න බෑනේ නේද? මොකද මේ 2යි 3යි වල ගන්නම බෑ. ඒ මොකද ඒ කළු පාට රවුම සම්පූර්ණයෙන්ම පේන නිසා. ඔයාලට පේනවා මෙන්න මෙතන කැපිලා තියෙනවා, චුට්ටක් කැපිලා ඉතුරු වෙලා තියෙනවා නේද? එහෙනම් අපිට ගැලපෙන්නේ පළවෙනි එක නේද? පළවෙනි පිළිතුර තමයි අපට හොඳටම තේරෙන්නේ. ඊළඟට බලමු 3 4 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 3 4 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ABCD කියලා එහෙම රූප ටිකක් දීලා තියෙනවා නේද? රයිට්. ඔයාලා මෙතන රවුම් කරගන්න පුතේ. මේ තුන්වෙනි ප්‍රශ්නේ ශාක ගණයට අයත් කියන එක. ශාක ගණයට අයත් කියන උත්තරේ රවුම් කරගන්න නේද? එතකොට ඒක තෝරගත්තාම ඔයාලට පේනවා මේ උත්තර දිහා බැලුවාම. උත්තර දිහා බලන්නත් කලින් අපිට ඕන මේ ශාක කොටස්, ශාක ගණයට අයිති දේවල් ටික වෙනම තෝරගන්න පුළුවන් නේද? ඒ අකුර ශාක, සී අකුර ශාක, ඩී අකුර ශාක, අයිමත් එච් අකුර ශාක. ඉතින් ඔන්න ඔය හතර තියෙන්නේ ඉපැයි ACDH. ACDH තියෙන්නේ දෙවැනි උත්තරේ. රයිට්. දෙවැනි උත්තරේ තමයි ACDH තියෙන්නේ. එතකොට ඉතිරි ඒවා BFI ඔන්න ඊළඟ ප්‍රශ්නෙට ගැලපෙන. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? මිනිසා විසින් නිර්මාණය කරන ලද
නේද? මිනිසා විසින් නිර්මාණය කරන දේවල් තමයි BE ඔව් FI BE FI. එතකොට පළවෙනි උත්තරේ BE FI. ඔව් BE FI. එතන පළවෙනි පිළිතුර. මෙන්න මේ G අකුර තියෙනවා ඒක අපිට මොහොකටවත් ගන්න බෑ. නේද? ඒක සත්ව අයිති වෙන දෙයක්. G අකුර තියෙන උත්තර කොහොමවත් ගන්න බෑ. එහෙනම් අපිට මේ දෙවෙනි උත්තරේ G අකුර තියෙනවානේ. ඒක මිනිසාගේ නිර්මාණයක් නෙවෙයිනේ. හොවා නේද? ඒක නිසා අපිට ඒක ගන්න බෑ. හොඳයි එහෙනම් 3 2 4 1. try. ඊළඟට අපි බලමු. කවි බකමූණෝ පියාඹති අනික් කුරුල් ලෝනිදති බෝවතු වල එල්ලීගෙන මාවවුලෝ කෑගසති. මෙතනදී පුතේ බකමූණෝ ශබ්ද නගන්නේ කවුද? ඒ කියන්නේ මේ කෑගසන්නේ කවුද කියලා අහන්නේ. වවුලෝ නේද? වවුලෝ තමයි කෑගහන්නේ. වවුලෝ වවුලෝ කෑගසනවාසාවේට. තුන්වෙනි උත්තරේ එන්නේ දවස් කරවන කෙනාට අයියෙන් ගොරවණු. නේද? ගෙරවීමක් නම් තියනවා. ඒක හැබැයි සැරින් සැරේ එන එකක් නේද? නිතරම තියෙන එකක් නෙවෙයි. අපි තා ටිකක් බලමු. නිතරම තියෙන සර්. මේ ඊළඟට මේ සඳහන් ආකාරයට දවසේ කුමන කාලයක් ගැන කියවේද? මෙතන කියවෙන්නේ රාත්‍රි. කාලයක් මොකද මාවවුලෝ ඉන්නේ රාත්‍රී නිසා. නේද? රාත්‍රී නිසා තමයි අපිට ඒක ගන්න වෙන්නේ. right. ඊළඟට බලන්න පහත සඳහන් ප්‍රකාශ බලන්න. මේ තියෙන ප්‍රකාශ බලන්න. හොඳට බලන්නකෝ. right. මම ඒක බෝඩ් එකට එන්නම්. right. මෙතන තියෙන්නේ මේ ප්‍රකාශය මෙන්න මේ වගේ එකක්. දෙක තරු ලකුණ නේද? ඊළඟට තුන සමාන ලකුණ. තුන මෙන්න මේ වගේ හෑෂ් ලකුණ. ඊට පස්සේ ආයිමත් තුන තියෙනවා. දැන් සමාන ලකුණෙන් කියන්නේ මේ දෙපැත්ත සමානයි. මේ පැත්තයි සමානයි කියලා කියන්නේ මේ. ඒ කියන්නේ එකම දෙයක් තමයි තියෙන්නේ. එකම අගයක් වෙනවා ඇත්තේ. එහෙනම් ආනේ තරු ලකුණට යොදා තිබෙන්නේ. දැන් මේවට වෙනුවට දාන්න පුළුවන් ඒව ටිකකුත් තියෙන. එකතු කිරීමේ ලකුණ, අඩු කිරීමේ ලකුණ, ගුණ කිරීමේ ලකුණ, බෙදීමේ ලකුණ. අපි දාලා බලමු නේද? මේකට අපි එකතු කිරීම දාලා බලමු. මෙතෙන්ට අපි එකතු කිරීම. දැන් මේ තරු ලකුණට එකතු කිරීම දැම්මොත් මේකට බෑ නේද? අපි මේකට අඩු කිරීම දාන්න බෑනේ. ගුණ කිරීම දාලා බලමු. 2 3 5 තුමරක් තුන 9යි. දැන් සමාන වෙන්නේ නැහැනේ. එහෙනම් මේ දෙක ගන්න බෑ. අපි මේකට ගුණ කිරීම දාමු. මේකට එකතු කිරීම දාමු බලන්න. නේද? මේකට ගුණ කිරීම, මේකට එකතු කිරීම. තරුවට ගුණ කිරීම දාලා බලන්න. දෙවරක් තුන 6යි. ආ ගැලපෙන. හරි. මෙතන 3යි 3යි 6යි. අන්න ගැලපෙනවා නේද? ඔන්න ගැලපෙනවා. එහෙනම් දැන් ඔන්න උත්තර දෙක මොකද්ද? තරු ලකුණ යොදා ඇත්තේ එකතු කිරීමට නේද? කොටු ලකුණ යොදා ඇත්තේ කුමක් සඳහාද? කොටු ලකුණ යොදා තිබෙන්නේ සර් කොටු ලකුණ යොදා තිබෙන්නේ එකතු කිරීමටනේ. එකතු කිරීම. කොටු ලකුණ එකතු කිරීමට. තරු ලකුණ සර් ගුණ කිරීමනේ. තරු ලකුණ ගුණ කිරීමට. තරු ලකුණ ගුණ කිරීම. එහෙනම් 7 ගුණ කිරීම 3 උත්තරේ තමයි එන්නේ. 8 කොටු ලකුණට එන්නේ නේද? එකතු කිරීම. එකතු කිරීම. හොඳයි මේ දෙක මෙහෙම දාලා තියන්නනේ එතන ප්‍රැක්ටිකාව. සර් ඊළඟ පිළිතුරේ නවවෙනි එකේ සර් ඉරියඳින්නද ලියන්නද තියෙන්නේ? ඉරියඳින්න තියෙන්නේ. ඉරියඳින්න නේද? නිතරම ඉරියඳින්න තමයි. ඉරියඳින්න ලිව්වා. උඩ තියෙනනේ පුතේ අර 9 10 ඉස්තැනට වඩා ගැලපෙන වචනේ දී ඇති පිළිතුරු අතරින් තෝරන්න. තෝරන්න කිව්වොත් ඉරියඳින්න ඕන නේද? ලියන්න කියලා කිව්වොත් විතරයි අපි ලියන්නේ. හොඳයි. කුසගින්නට ආහාරනේ උමනා වෙන්නේ නේද? කුසගින්නට ආහාර ඕන.
එහෙනම් අසනීපයට බෙහෙත් බෙහෙත් ඕන අසනීපයට බෙහෙත් ඒකනේ බෙහෙත් ආලෝකය නිසා තමයි සෙවණැල්ල වැටෙන්නේ ආලෝකය නිසා සෙවණැල්ල නම් ගම් වතුර ඇති වෙන්නේ මොකක් නිසාද उत्तरे කාටත් පහසුවේ සමත් වෙන්න පුළුවන් මේ විභාගය? බැහැ. ඔව් බැහැනේ. කාටත් පහසුවේ සමත් වෙන්න බැහැ. එහෙනම් ඉතින් හැමෝම පාස් වෙනවනේ නේ? හැබැයි විභාගයට හොඳින් නම වෙනි ප්‍රශ්නේ කියන්න. ඔව්. ඔහු විභාගයට හොඳින් සූදානම් වී ඇති නිසා ඒක නම් සමහර විට හරි ඇති. නේද? මේ අවුරුද්දේ විභාගයේ අගෝස්තු මාස නෑ එහෙම එකක් නෑ මොන මාසෙ පැවැත්වුවත් විභාගයට හොඳින් සූදානම් වුණා ඔව් විභාගයේ සමත් වෙන්නේ එන 11 අපිට ගන්න දෙක නේද 11 දෙක 8 වෙනි එකද උත්තරේ එකද ඔකිය චාර් ඔව් 8 වෙනි එකද උත්තරේ එකද 9 වෙනි එකද මොකද්ද උත්තරේ ඔව් එක්කෙනෙක් කතා කරන්න කී වෙනි එකටද 8 වෙනි එකට ආ 8 වෙනි එකට ඔව් උත්තරේ එකතු කිරීම තමයි ඔව් 9 වෙනි එකටද ඔව් 9 වෙනි 12 වෙනි එකට කීයද ඔව් 9යට 2 නේද 9යට 2 12 වෙනි එකට 12ට තාම අපි කතා කරේ නෑ 10යට වැස්ස ඒ කියන්නේ 1 හොඳයි ඊළඟ 12 බලමු අපි වැඩි හිටියන්ට සැලකීමට ළමයි පුරුදු විය යුතුය. එයට හේතුව මොකක්ද කියලා තමයි අහන්නේ. ළමයින්ට දඬුවම් දීමට වැඩිහිටියන්ට හැකි නිසා. වැඩිහිටියන්ට වඩා අත්දැකීම් වැනි එක. ඔව් වැඩිහිටියන්ට සමන්ට වඩා අත්දැකීම් වලින් වැඩි නිසා තමයි සැලකීමට පුරුදු වෙන්න ඕන. නේද? වැඩිහිටියන් අසනීප වලින් දුක් විඳින නිසා එහෙම එකක් නෙවෙයි. ළමයින්ට දඬුවම් දීමට වැඩිහිටියන්ට හැකි නිසා ඒකක් නෙවෙයි. හොඳයි. එහෙනම් 12 3 පොඩි ගැරවීමක් තියෙනවා ඒකට ඔච්චර ඔයාල බය වෙන්න ඕනේ නෑ පොඩි ගැරවීමක් නිසා අකුණු ගැරවීමක් නෙවෙයි නේද ෆෝන් එක චාර්ජ් කරලා තියෙනවා නම් මේ කරන්ට් එකට ගහලා තියෙන එකෙන් අයින් කරන්න චාර්ජ් තියෙනවා නම් නැත්තම් කරන්ට් එකට ගහන්න එපා එහෙම වුණොත් එහෙම නේද හානි හදිසියවත් බය වෙන්න වෙනවා එහෙම නෝ කරන්ට් එකට ගහලා තියෙනව නම් නේද චාර්ජ් තියෙනව නම් චාර්ජ් එකේම තියාගන්න හොඳයි 13 බලමු අපි ඔන්න ගැහණු ළමයි පිරිසක් බංකුවක පේලියට වාඩි වෙලා ඉන්නේ මේ ගැහණු ළමයි පිරිසක් බංකුවක වාඩි වෙලා ඉන්නවලු පේලියට තේරුණාද ඔව් මෙන්න ගැහණු ළමයි මෙන්න බංකුව මේ තියෙන බංකුව එක්කලවරක සිට ගණන් කළ විට ඖෂධී වාඩි වී සිටින්නේ 13 වෙනියට දැන් ඔන්න අපි හිතමු මේ පැත්ත ඉඳලා ගණන් කරගෙන යනකොට ඔව් මෙන්න ඖෂධී ඉන්නවා මෙතන වාඩි වෙලා ඉන්නේ යා යා වාඩි වෙලා ඉන්නේ 13 වෙනියට හොඳද අනෙක් කෙලවරේ දැන් මෙහි ඉඳන් ගණන් කරගෙන යනකොට ඇය වාඩි වී සිටින්නේ 6 වෙනියට 6 වෙනියට එහෙනම් බංකුවේ කීයක් ඉන්නවද 13යි 6යි කීයද 19යි 19 එකක් අඩු කරන්න ඕනේ ඒ ළමයා දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ඉන්නවනේ දෙපාර්තමේන්තුවට ඉන්නවද ඇයිද මේ 19 වෙන එකක් අඩු කරන්නේ ඒ ළමයා දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ඉන්නවා ආ ඕ මේ ළමයා 13ටත් ගණනනවා 6ටත් ගණනනවා නේද දෙවරක් ගැනිලා තියෙන නිසා අපි 19 එකක් අඩු කරලා තමයි උත්තරේ ගන්නෙ එතකොට 18 එහෙනම් උත්තරේ 18 එහෙම නැත්තම් මෙන්න මෙහෙම බලන්නත් පුළුවන් දැන් මෙයා මේ ඖෂධී මේ ඉන්න ඖෂධී
ඕෂධීට එක පැත්තකින් ඉන්නේ 13 වෙනියටනේ. එහෙනම් එයාට ඒ පැත්තෙන් 12ක් ඉන්නවා. ඕෂධීගේ අනිත් පැත්තෙන් බලනකොට ඕෂධීන 6 වෙනියටනේ. එහෙනම් ඒ පැත්තේ තව 5 දෙනෙක් ඉන්නවා. අද දැන් 12යි 5යි එකතු කරලා බලන්න. 12යි 5යි 17යි නේද? 17යි ඕෂධීත් එකතු කරාට පස්සේ උත්තරය අපිට ගන්න පුළුවන් කීයද? 18යි. ඕෂධීත් එකතු කර ගන්න ඕන. ඔන්න එතකොටත් 18 එනවා. නේ? රයිට්. එහෙනම් අපිට පළවෙනි උත්තරය ගන්න පුළුවන්. ඒක පොඩි සටහනක් දාගන්න තමන් දන්න ක්‍රමේ නැතුව අනිත් ක්‍රමේ සටහන් කර ගන්නකෝ. රයිට්. මම ලියලා තියෙන එක උනත් කමක් නැහැ එතන ලියලා තියා ගන්න. නේද? ඕනම් බංකුවට මේ මේ කටු වැඩ කොලයක් මේවට පාවිච්චි කරන්න ඕන. ඒතකොට බංකුවට පොඩි ඉරක් ඇන්දරන් ඇති. නේද? හරි සර් හොඳයි අපි 14 වෙනි පාඩම ඔව් මෙන්න තියෙනවා මේ සමචතුරස්‍රාකාර මල් පාත්තියක් එය වටා වැටක් බඳිනවා ඊතලෙන් පැත්තෙන් බලනකොට ඕනෑම පැත්තකින් බැලුවහම කණු 10ක් තියෙන මේ පැත්තේ 10යි මේ පැත්තේ 10යි මේ පැත්තේ 10යි මේ පැත්තේ 10යි එහෙනම් කීයද උත්තරේ 40යි 40යි හරිද උත්තරේ 40යි බලලා 6 වෙන්න ඕන ඔව් අනේ කියලා බලනකොට 10යි ඔව් ඇයි වැරදි ඒකත් එක බලනකොට තමයි අනිත් පැත්තට 10 එන්නේ අන්න හරි ඒක නිසා එක ගන්න ඕනේ ඔව් 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 ඒක හරි දැන් මේ ඉඳන් බලන කොටත් 10ක් තිබුණාට මේ මෙන්න මේ නේද මේ දෙකත් එක්කම තමයි 10 එන්නේ මැද තියෙන්නේ කීයද 8යි 8යි 9යි 10යි 8යි 9යි 10යි නේද 8යි 9යි 10යි 8යි 9යි 10යි අන්න එහෙම තමයි තියෙන්නේ නේද 8 8 8 8 තියෙනවා දැන් එහෙනම් 8 වා හතරක් ගණන් කරාම හරිනේ 8 වරක් හතර 32යි 32යි මේ කණු හතරයි නේද 36යි 36යි ඔන්න උත්තරේ 36යි ඇත්තටම කණු තියෙන්නේ 36යි හැබැයි මෙහෙ බැලුවාම අපිට 10ක් පේනවා දැන් ඇයි 8යි 9යි 10යි දෙපැත්ත දෙකක් දෙක 10යි පේනවා ඒ දෙපැත්ත දෙක දැන් මේක මේ පැත්තවත් පේනවා මේ පැත්තවත් පේනවා එහෙනම් මේක දෙව දෙවතාවක් ගණන් වෙන නිසා තමයි අපි 40න් 4ක් අඩු කරන්නේ මේ 40න් අපි වටේ 10 10 40යි 40න් 4ක් අඩු කරලත් අපිට උත්තරේ ගන්න පුළුවන් නේද ඔව් මොකද මේ 4 කියන්නේ මෙන්න මේ කොනේ කොහොම 4 කොහොම 4ේ කණු දෙපාරක් ගණන් වෙන නිසා තමයි ඒ 4 අඩු කරන්නේ ඒ 36 ගන්න පුළුවන් හොඳයි ඒකත් පොඩි සටහනක් දාගන්න 40 කමන්න එතන පේපර් එකම ගාව ඇඳගත්තත් නේද පේපර් එකේම ලියාගත්තර කමක් නැහැ විශේෂයෙන්ම වැරදි අය වැරදි අය එතන පොඩි සටහනක් දාගන්න තමන්ගේ වැරද්ද අවබෝධ වුණා නම් ගැටලුවක් නෑ අවබෝධුම් නැත්තම් මගෙන් නැවත අහන්න ඕන තේරුණාද එහෙම නැත්නම් රෙකෝඩින් එක බලලා හරි නේද ඒ බැරි ප්‍රශ්න නැවත ඉගෙන ගන්න ඕන හරි පුතේ අපි බලමු එහෙනම් 15 වෙනි ප්‍රශ්නය ඔව් 15 ප්‍රශ්නේ බලමු මේ රටාව බලන්නලු මෙම රටාව බලන්නලු හරි අපි බලමු මෙතන තියෙනවා බලමු අපි නිකන් අපි ලස්සන යනවා හරි පැත්තට එකක් අඩුවෙවි යනවා
මෙතන බලමු මේ එක ස්ථානය පහ තියෙනවා හතර තියෙනවා තුන තියෙනවා එහෙනම් දෙක තියෙන්න ඕන ආ පහයි දෙකයි 10 ස්ථානයේ පහයි එක ස්ථානයේ දෙකයි තියෙන එකක් තෝරන්න තුන්වෙනි උත්තරේ තුන්වෙනි උත්තරය තෝරන්න පුළුවන් අපිට තුන්වෙනි උත්තරය ඔව් මේකත් ඒ විදිහට ලියලා තියන්න යටින් ඉලක්කම් ටික ලියලා තියන්න ඔයාලා पाठ देखी लिखना होता ही होता ही अब बालों में नंग इलाक प्राप्त नहीं थे आमु दाहसे है मेमर रटाव बालन ए विद्ये टा हिस्को टू टा गैलपेन ने सांक्याव किये द किये लाहान नहीं द තුන 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 සියස්ථානේ නම් වෙනස් වෙන්නේ ඔව් මේ බලන්න හතර පහ එහෙනම් මැදට එන්න ඕන හත මැදට එන්න ඕන හත 75 අන්න ඒකනේ දෙපැත්ත තියෙන සංඛ්‍යාව මුකුත් වෙනසක් වෙන්නේ නැහැ දෙපැත්ත වෙනස් වෙන්නේ නැහැ එහෙනම් 375 තමයි එන්නේ මැද සංඛ්‍යාව එක එක වැඩි වෙවි යනවා නේද මැද සංඛ්‍යාව එක එක වැඩි වෙවි යනවා දැන් එහෙනම් 6 නෙවෙයි නම් 7 තියෙන්න ඕන නේද 375 හොඳයි ඒකත් සටහනක් දාගන්න ඊතල ඒ විදියට ඔයාලා තේරෙන විදියකට කරගන්න එක හොඳයි අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නේ 17 ළමෙක් සරුංගලයක් සාදා ඒ අහසට යවද්දී නූල කැඩී සරුංගලය ඈතට ගසාගෙන යන ආකාරය දක්වන අවස්ථා පහක රූප මෙහි තියෙනවා එම අවස්ථා පහ නිවැරදි අනුපිළිවෙලින් දක්වන පිළිතුර කුමක්ද කියලා අහන්නේ. දැන් පුතේ පිට ගන්නවා. ඉරට ටික සිද්ධ ගන්නවා. එතන සඳහන් වෙනවා. සංගලේ කොරනවා. ආය වෙනවා. පිට ගන්නවා. ඔව් මේ සංගලේ අදනවා සරුංගලේ අදනවා සංගලේ. උත්තර හොයන්න දෙයක් නැහැ. මුලින්ම සරුංගලේ ඉරට කපනවා. अंतिम දෙක මුලට එන උත්තරයක් මේ මම කරා වගේ දෙක රවුම් කරලා ඒකට අංක 1 දාන්න දෙක පළවෙනි ස්ථානයට එන උත්තරයක් ඕන තෝරන්න මේ තියෙන්නේ මෙතන දෙක පළවෙනි ස්ථානයට අනිත් උත්තරවල දැන් මේකේ තියෙන 4 මේකේ තියෙන 3 බෑනේ ඒව ගන්න බෑ නේද ඡාර කීවෙනි උත්තරයද ඔව් 3 වෙනි උත්තරේ හරිනේ राइट අපි යමු 18 19 නිවැරදි පදපේලිය තෝරන්න ඕන ගැලපෙන පදපේලිය නේද ආම්පන්න වෙනුවට මොකද්ද ගන්න පුළුවන් දැල් ආම්පන්න ආයුධ උපකරණ 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 ගන්න පුළුවන් උපකරණ ගන්න පුළුවන් අරුණෝදය කියන්නේ උදයද හැන්දෑවද උදය උදය එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි එන්නේ ආම්පන්න කියන්නේ උපකරණ අරුණෝදය කියන්නේ උදය නේද මෙතන බලමු අපි ඊළඟ එක ලහි ලහියේ කියන්නේ හනි හනික කඩිසර ඕ ඒ තුනම හරි කඩිසර කඩිසරවත් හරි සමාප්තිය කියන්නේ අවසානය එහෙනම් පළවෙනි උත්තරේ සමාප්තිය කියන්නේ පුතේ අවසානය ආරම්භය නෙවෙයි නේද ආරම්භය කියන්නේ පටන් ගැනීමනේ සමාප්තිය කියන්නේ අවසානය ලහි ලහියේ කියන්නේ කඩිනමින් අවසානය තමයි සමාප්තිය එහෙනම් 19 පළවෙනි උත්තරය පළවෙනි උත්තරය right අපි 20 බලමු මිල ගණන් තියෙන්නේ නේද මිල ගණන් තියෙන්නේ මේකට කාටද පුළුවන් මට ක්‍රමයක් කියන්න
රවුමයි රවුම් භාගයයි එකතු කරාම 27ක් එනවලු නේද හරි එහෙනම් දැන් උත්තරේට අහන්නේ සුරේෂ්ගේ වයස කීයද සුරේෂ්ගේ මෙන්න මේ රවුම කීයද කියලා අහන්නේ පළවෙනි එකේ දාලා තියෙනවා 18 දැන් ඔයාලා මේක අඳගන්න බලන්න පළවෙනි උත්තරේ 18ලු මේ රවුම 18යිලු සුරේෂ්ගේ වයස එහෙනම් මේක 9යිනේ 18යි 9යි එකතු කරාම 27 එනවද एक गाना अपने गान वे पलवी उत्तरे तुंगनी उत्तरे गान बे सुरेश के वायस दहाटा मेया नावया एक तुकर हम विसी हाथ ये नो होता एक सटाण दा गान है ना विसी देखे पलवी उत्तरे හොඳයි පුතේ මේ පොඩි ගැටලුවක් තියෙනවා වැස්ස සහ ගෙරවීම ටිකක් වැඩි දැන් මේ මම හෙටත් කරවනවා හොඳටම ඔව් මෙහෙම කරන්න මම මේ උත්තර ටික ඔයාලට එවන්නම් හෙන්නේ නැහැ නේද සුට්ටනේ එන්නේ උත්තර ඔයාලට එවන්නම් හොඳද අපි මේක නැවත සාකච්ඡා කරමු හෙට දාමු පන්තිය හෙට දාගමු හරි මම හැබැයි උත්තර එවනවා දැන් උත්තර දැන් එවනවා ඔයා ලකුණු දාගන්න හොඳේ පිළිතුරු ටික මම එවනවා ඔයා ලකුණු දාගන්න හොඳේ හරි